ஐவன் சுஹாசாக் லோக்வாசி லங்காவாசி ஃபேஸ்புக் இத்தனைத்தான் விசேஷம் ஆச்சாரிய மர்வின் சில்லா மெத்தமாகே நில ஃபேஸ்புக் அடவியே நிரந்தரம் சுபவத்தனவா எத்தக்கம் அப்படி ஹித்துவா எத்துமாவ அப்படி லைவ் ஒசே ஒபசீல தினாதம அமத்தன்ன பவத்தின தேசபால வட்டபிதாவ நவ பக்ஷே நவ கட்டியுத்து சம்பந்தி ஒப்ப தெனுவத் கரன்ன எத்தக்கம் ஒப்பட்டு புழுவன் அப்பி அப்பிட்ட அதஹஸ் ඔබගේ යෝජනා චෝදනා සීලුදේ මිදිරිපත් කරන Facebook කරා ඔබට අපිත් සමග එකතු වෙන්න පුළුවන් ඒ නිසාම අපි හිතුවා නව තාක්ෂණිය ඔස්සේ ආචාර්ය මර්වින් සිල්ලා මෙතුමාට විශේෂයෙන්ම ජනතාව අතර සිටින නායකයෙක් ජනතාවත් එක්ක සිටින නායකයෙක් ජනතාවට වැඩ කරන නායකයෙක් විදිහට Facebook කරා ඔබට ඔබව අමතන්න ආයුබෝවන් මෙතුමනි ආයුබෝවන් කෙලවන් සරණයි මෙතුමනි Facebook ඔස්සේ ඔබතුමාට නිරන්තරයෙන් සුභපතනවා ඒත් එක්කම සුභ දහසකුත් සංඛ්‍යාත දෙන බලනවා නරඹනවා යෝජනා චෝදනා ඉදිරිපත් කරනවා ඔබතුමාට ඔවුන් සඳහා මොකක්ද පවසන්න වෙන්නේ නෑ මට ඉතින් මගේ Facebook මුදියා බලලා යම්සි උපදේශක් නැත්නම් ස්තුතියක් එහෙම නැත්නම් විවේචනයක් ඕන එකක් මම බලාපොරොත්තු වෙනවා මට ඒ ස්තුති වේවා විවේචන වේවා උපදෙස් වේවා දුන්න සියලු දෙනාට සිංහල භූමියේ ජීවත් වෙන හැමතෙම ලෝකයේ ජීවත් වෙන හැමතෙම මම ස්තුතිවන්ත වෙනවා එයාට මම සුභපතනවා විශේෂයෙන්ම මම කියන්නේ මේ ලෝකෙන් ලෝකවාසී අපේ ශ්‍රී ලාංකික ජනතාව විශේෂයෙන් මේ Facebook එක බලලා ඔබතුමාට ඔබතුමාගේ අදහස් වලට ගරු කරලා තියෙනවා විශේෂයෙන් ඔබතුමාට සුභපතලා තියෙනවා ඒ සම්බන්ධ ඔවුන්ට ඔබතුමාගේ පණිවිඩයක් දුන්නොත් මේ අවස්ථාවේ තුනයි කියලා බලන්න පණිවිඩය කියන්නේ ලංකාවේ පිට සිටින කට්ටිය සිංහල කම බෞද්ධ කම මෙරදරි කරගෙන සිංහලයේ කියන රටේ සියලුම ජාතීන්ට එකට ඉන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ හැමදාම තිබුණා. අලුතෙන් මේගොල්ල මේ සංවිධානයක් හදාගත්තේ ඩොලර් කන්නයි විස්කි බොන්නයි. ඒක මේ හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා නෝනගේ වැඩක්. ඉතින් ඒක නිසා මම මේ ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ. බුද්ධිමත් ලෝකේ ඉන්න හැමෝටම මම කියනවා ඒවට අහුවෙන්නේ නැතුව ඔයාලා අපි අපේ කියලා හැඟීම නැතුව ඕන ජාතියකට ඕන ආගමකට සිංහලයා සමග අත්වල මැදගෙන ඉන්න පුළුවන් අපි ඉස්සර කරන් යන්න කාටවත් බෑ හැමදාම උනේ එකයි මේක සම්පූර්ණ කුමන්ත්‍රණේ ඉන්නේ වැඩි වශයෙන් යුරෝපයට ප්‍රිය කරන ලංකාව නෙමෙයි ප්‍රංශයේ තමන්ගේ ජාතිකත්වයේ තියනවා කියලා හිතේ තියාගෙන ඉන්න එංගලන්තේ ජීවත් වුණු සම්ජිකාන වලක තමයි සේරම අය බොරු බ්ලෑ ඒකට අපේ රටේ සමහර අය අහු වෙලා ඒකෙනම කනගාටු වෙනවා ඔව් ඒත් එක්ක මෙතුමනි ඉදිරියේදී ඡන්දෙකුත් එනවා ඔබතුමාගේ ශ්‍රී ලංකා ජනජය පක්ෂය වැඩ කටයුතු කොහොමද පුංචි ඡන්දෙට ඉදිරිපත් වෙනවද විශේෂයෙන් සහන් රණසිංහ කඩවති ඉඳලා ඒ වගේම සමරසිංහ මාතරසිංහල ඔබතුමාගේ ප්‍රශ්න අහන්න ලැබිලා තියෙනවා Facebook එකෙන් ඕනම පක්ෂයක් ටිකක් යන්න එපා අපි තාම ගොඩක් කල් පිහිටෙව්වට අපි ක්‍රියාත්මක වුණේ ටිකක් අඩුවෙන් අලුත් පක්ෂය නම දාලා තාමත් මම හිතන්නේ මාසයකට වැඩිය නෑ මාසිකාමාරක් ඇති ඒ නිසා ඉතින් විතර දැම්ම ගමන් අර හැමදාම කියන වගේ පැටවෙන්නේ නෑ අපි බලන් ඉන්න උපේක්ෂාවෙන් මොකද වෙන්නේ කියලා මට පේනව වෙනදේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට කිරීමේ කුමන්ත්‍රණයේ නායිකාව තමයි චන්ද්‍රිකා නෝන. ඉතින් මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා එතුමාට කාගවත් උපදෙස් ඕන නැහැ රටක් ගෙනියන්න. චන්ද්‍රිකා නෝන කරපු දෙයක්වත් නැහැ. එයා කවුද ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ? රායි තමයි තුමා යන්නේ හිටිය මාත්‍යකම සාකච්ඡා කරලා. ගුණවාදන එයා මේ ගිහිල්ලා එතුමා යන්නම හිටියේ. ඉතින් ඒ දෙන්න ඊළඟට දුමින්ද දිස්ත්‍රික්කාධිකාරී නායකම එතුමා. ඒගොල්ල
රාජිතන මාත් එක්කම යන්න කියලා හිටිය මට මගේ පුතා හිරබාට යන මම බ්ලොක් කරා. එතකොට චන්ද්‍රිකා මැතිනිය ගන්න කිව්ව 5 ජනක් නැහැ 10 ජනක් නැහැ 15ක් නැහැ ඒ නෝනා. ඉතින් ඒ නෝනාගේ කීම්බස් වලට ඉච්ඡාවට රැවටෙන්නේ නැතුව ජනාධිපතිතුමාට තියෙන්නේ එතුමා ගමන් කරන මොකද ගමන් කරන්නේ. රනිල් වික්‍රමසිංහමැතිතුමාටත් තියෙන්නේ එතුමා පුතාශ දේශපාලනක් නැහැ. එතුමාටත් එතුමේක උපදේශකත්වය යන්න ඕන ගමන යන්න. එතුමියට තියෙන්නේ පුදුම වෛරයක්, ක්‍රෝධයක්, තණ්හාවක්, ආශාවක්. ඒක එදා අපි ඉන්න කාලෙත් තිබුණා. ආශාව නිසා තමන්ගේ සංස්කෘතිය විනාශ කරගත්තා. මෞලයේ තිබුණු ශ්‍රේෂ්ඨත්වය විනාශ කරගත්තා. ඒක නිසා මම නම් කියන්නේ එතුමියට මේ හරියට අර රැකියාව නැතිව ඉඳලා මිනිස්සුන්ට රැකියාව හම්බුනාම තියෙන කලබලය තමයි එතුමියට තියෙන්නේ. ඒ නිසා එතුමිය මේ පක්ෂයේ එකවරක් නෙවෙයි විජේනුම ගැනලා මේ පක්ෂය විනාශ කරා. එකවරක් ආයි පාරක් මේ පක්ෂය විනාශ කරා. ඒ තවත් කණ්ඩායමක් කරගෙන මේ එක නෙවෙයි දෙක නෙවෙයි තුන නෙවෙයි කීප වතාවක් මේ පක්ෂය විනාශ කරා. මේ පක්ෂය විනාශ කිරීමේ ප්‍රෝදනාවෙන් ඕන චන්ද්‍රිකා නෝනට මම නෝනායි කියන අකමැති නමුත් අපේ සංස්කෘතියකින් උපදිච්ච මිනිස්සු. ඒක නිසා මේ විනාශයට මුල එතුමිය. බොහොමත්ම ස්තුතියි මෙතුමනි. කෙටි වෙලාවක් හරි අපිත් එක්ක Facebook මිතුරන් සමඟ සංවාදයේ ලයිව් එකතු වීම සම්බන්ධයෙන් මේ ප්‍රථම වැඩසටහන විතරයි. මේ මීට පස්සෙත් අපි Facebook හරහා සහ YouTube හරහා ලයිව් මෙතුමාව සම්බන්ධ කරගෙන ඔබ සමඟ එකතු වෙලා ඔබට අවශ්‍ය ඒ දේශපාලන වටපිටාව සහ ඔබට අවශ්‍ය දේ මෙතුමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මතක් කරනවා ආචාර්ය මර්වින් සිල්වා මෙතුමාගේ ප්‍රයිවට් Facebook ගිණුමද මර්වින් සිල්ලා පේජ් එකට ඒ දෙකෙන්ම ඔබට මර්වින් සිල්ලා මෙතුමත් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන් සහ පක්ෂයත් සමඟ එකතු වෙන්න පුළුවන්. ඒකත් මතක් කරමින් සීල දෙනාගෙන්ම සමුගන්නවා. ආයුබෝවන් මෙතුමනි. බොහොමත්ම ස්තුතියි.